විෂ්ණුගේ සෙවණත් එක්ක එකතු වෙන්න. ආසිරි රෝහල අනුග්‍රහයෙන් අපි කතා බහ කරන්න සූදානම් මේ දිනවල බහුලව අහන්න දකින්න ලැබෙන සමාජයේ අපිට නිතර හමුවන රෝගී තත්ත්වයක් පිළිකා රෝගී තත්ත්වයක් පියයුරු පිළිකා පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ වෙනුවෙන් මැදිරියට ඇවිත් ඉන්නවා විශේෂඥ පිළිකා ශල්‍ය වෛද්‍ය නියෝමල් පෙරේරා වෛද්‍යතුමා. නයිබන් සුබදාසනක් කියලා පිළිගන්නා මුලින්ම වෛද්‍යතුමනි, දැන් මේ මුලින් මහන්න හිතුනේ දැන් මං ආරම්භයේදීම කිව්වා සමාජයේ නිතර පියුරු පිළිකා අපිට මේ කාලේ වකවානුවේ අහන්න දකින්න ලැබෙනවා කියලා. ඒකට හේතුව මෙමය. ඕකේ මම හිතන්නේ ශ්‍රී ලංකාවේ දසල දක්න බහුලම දක්න ලැබුණේ මුඛාවට බුලත් පිට දුම්කල එවැනි දේවල් නිසා ඇතිවෙච්ච පිළිකා. නමුත් මම හිතන්නේ අපේ මේ වගේ වැඩසටහන් වලින් හුඟක් ජනතාව දැනුවත් කරලා තියෙන වලින් තියෙන හානිකර දේවල්. ඒක නිසා අපි ක්‍රමානුකූලව බටහිර පැත්තට බටහිර රටාවලට නැඹුරු වෙච්ච පිළිකා තමයි දැන් ශ්‍රී ලංකාව තුල දක්න ලැබෙන්නේ. ඉතින් මේක තමයි සාමාන්‍ය සංවර්ධනයේ වෙමින් පවතින රටවල ඇති වෙන පිළිකා වල රටාවන්. ඉතින් ඒක නිසා ක්‍රමානුකූලව පියුරු පිළිකා ප්‍රධාන ස්ථානය බවට පත් වෙලා තියෙනවා. ඒක මුළු ලෝකෙමත් ප්‍රධාන පිළිකාව බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ පියුරු පිළිකා තමයි දැන් දක්න ලැබෙන ප්‍රධානතම පිළිකා විශේෂය. පියුරු පිළිකාවක වැළඳෙන්න මූලික හේතු මොනවාද සාමාන්‍යයෙන්? පියුරු පිළිකාවට හේතු වෙන්නේ ප්‍රධාන වශයෙන්ම කාන්තා හෝමෝන. කාන්තා හෝමෝන නොකඩවා පියුරුව උත්තේජනය කිරීමෙන් ඒක තියෙන සෛලවල ජාන විකෘතියක් ඇතිවීමෙන් තමයි ඇති වෙන්නේ. ඉතින් ඒක නිසා අපිට කියන්න පුළුවන් මේකට පියුරුව පිළිකා වැඩියම දක්න ලැබෙන්නේ කාන්තාවන්ට කියලා. එතකොට අහයි පිරිමින්ටත් ඇති වෙනවද කියලා. ඔය පිරිමින්ටත් ඇති වෙන්න පුළුවන් 1%ක් කියන්නේ ප්‍රතිශතයක් පිරිමින්ටත් ඇති වෙන. ඊට හේතුව තමයි පිරිමින්ගේ තියෙන කාන්තා හෝමන ස්වල්ප වශයෙන්. එතකොට මේවල බලපෑම නිසා පිරිමින්ටත් පියුරු පිළිකා ඇති වෙන්න පුළුවන්. ඉතින් ආපු ප්‍රශ්නයට උත්තරයක් ඇටියට කියන්න පුළුවන් ඉන්නේ ඉස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් කියන කාන්තා හෝමන නිසා තමයි පියුරු පිළිකාවක් ඇති වෙන්නේ. හරි. දැන් සමාජයේ බහුලව අහන්න දකින්න ලැබෙන රෝගී තත්ත්වයක් නිසා ඒ හා සමානම මේ ජනප්‍රියයි මේ ශල්‍ය කර්මයත්. පියුරු පිළිකාවක් ශල්‍ය කර්මයක් තුළින් සුව කරගන්න පුළුවන් කියලා කොට්ටාශයක් විශ්වාස කරනවා. තවත් පිරිසක්ගේ මතයක් තියෙනවා ශල්‍ය කර්මය කරාට වැඩක් නැහැ, නැවතත් මේ පිළිකාව ඇතිවිය හැකියි කියලා. නෑ, මේකේ ඇත්ත වශයෙන්ම අපි ජනතාවට දෙන්න ඕන පණිවිඩය තමයි කලින් හඳුනා ගන්න ඕන. ඕක තමයි තියෙන මේකේ රහස. කලින් හඳුනාගත්තොත් අපිට කරන සත්කම් අපි බලාපොරොත්තු වෙන, අපි හිතන මුළු පියුරු මයින් කරයි එවැනේ බලාපොරොත්තු භයානක බලාපොරොත්තු දේවල් හිතන කට්ටියට මේක හොඳ පණිවිඩයක්. මොකද කලින් හඳුනාගත්තොත් අපිට පියුරක් ඉවත් කරන්න ඕනේ, අපිට ඒ කොටස විතරක් ඉවත් කරවම හොඳටම ඇති. අපිට ඒකෙන් කියන්න පුළුවන් ඒ කොටසක් ඉවත් කිරීමෙන් කලින් හඳුනාගත්තොත් 99.9%, මොකද කාටවත් කියන්නේ බැහැ 100% කියලා. 99.9%කින් පවා සුව කරන්න පුළුවන්. මොකද දැන්ටත් ඉන්නවා මේ ශ්‍රී ලංකාව තුල වරුදු 30-40ක් මේ පිළිකාවලින් පියුරු පිළිකාවලින් ජයගත්ත කාන්තාවන්. ඊට හේතුව වන්නේ ඒගොල්ලන් කලින් හඳුනාගෙන සුළු සත්කමක් කළා තමයි ඒගොල්ලන් සුව වෙන්නේ. ඉතින් සමහර කට්ටිය හිතනවා නම් මේක දැම්මම සුව කරගන්න ඕනේ නැහැ, මම මේක සත්කමට යන්න බයයි හැම කියලා. ඒගොල්ලන් කල්ගත වෙලා මේක හැමතැනම දිව්වට පස්සේ එතකොට සත්කමක් කිරීමෙන් කිසිම ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අනිත් පිළිකා දූලක එන්නත් අතරේ එහෙම නැත්නම් විකිරණ ප්‍රතිකාරය ඒවා කිරීමෙන් වැඩක් වෙන්නේ නැහැ කල් ගියාට පස්සේ. ඒකින්ද දෙන්නේ තියෙන පණිවිඩය තමයි කලින් හඳුනා ගන්න, කරන්න තියෙන සත්කම ඉතාමත් කුඩා සත්කමක් කරන්න තියෙන්නේ. ඒකෙන් 99.9%ක ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. හරි, සත්කම පිළිබඳ තමයි වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. නමුත් මේ වෛද්‍යතුමන්ගේ අදහස් තුළ තිබුණේ කලින් හඳුනාගත්තුතින් අපිට මේ රෝගී තත්ත්වෙන් වැළකෙන්න පුළුවන් කියන කාරණාව. කොහොමද කලින් හඳුනාගන්නේ? කලින් හඳුනා ගන්න මම හිතන්නේ මොකද මේ පියුරු පිළිකා සාමාන්‍ය දක්න ලැබෙන අවුරුදු 45-65 වගේ කාල සීමාවලදී. 45ට වඩා අඩු කට්ටිය 40-35 කට්ටියටත් පියුරු පිළිකා වැළඳෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ පාසල්විය පවුච්ච ගමන්ම සෑම කාන්තාවම සෑම ගෑනු ළමෙක්ම තමාගේ පියුරු ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඉතින් ඒගොල්ලෝ සාමාන්‍ය මාසකට සැරයක් තමාගේ පියුරු ස්පර්ශ කරලා බලන්න පුළුවන් තමාගේ පියුරු වල ගැටිති මොනක්වත් දක්න ලැබෙනවද කියලා. ඉතින් මේ සඳහා කරන්න පුළුවන් ක්‍රමවේදය මම හිතන්නේ අන්තර්ජාලය දක්න ලැබෙනවා. ඉතින් ඒකක් බලලා මාසකට සැරයක්වත් ඒක කරන එක හොඳයි. නමුත් අවුරුදු 40 පැන්නාට පස්සේ මම හිතනවා මේක ශ්‍රී ලංකාවේ තාම මේක ස්ක්‍රීනින් ප්‍රෝග්‍රෑම් එකක් ලංකාවේ නැහැ. ඒක නිසා තමා කල්පනාකාරීව තමාගේ කැමැත්ත මත තමා උත්සාහයෙන් මෙමෝග්‍රෆි පරීක්ෂණ කිරීමෙන් මේක කලින් හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙමෝග්‍රෆි පරීක්ෂණ කියන්නේ ඉතාමත් පහසු පරීක්ෂණයක්.
එක්ේ එකක් ගැනීමක් කියන්නේ. ඊට අමතර මැමෝග්‍රෆි පරීක්ෂණයට අමතරව පියවරු ස්කෑන් කිරීමෙනුත් අපිට කලින් ගැටිත්තක් තියෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. ඒ දෙකට අමතරව මාස්පතා තමගේ පියවරු පරීක්ෂා කරගන්න අවශ්‍යයි. හරි. ඒ විදිහට Tamanta පියවරු පිළිකාවක අවධානමක් තියෙනවා කියලා හඳුනාගත්තට පස්සේ දැන් දිනෙන් දින දියුණු වෙන වෛද්‍ය විද්‍යාව තුළ මේ වෙනකොට අපිට යොමු වෙන්න පුළුවන් සාර්ථකම ප්‍රතිකාර ක්‍රමය සහ ශල්‍යකර්මය මොකක්ද? ඕ මේකෙදි අලුත් ක්‍රම ගණනාවක් තියෙනවා. ඒ අලුත් ක්‍රම ගණනාවක් ඒවලිනුත් මම හිතන්නේ ලංකාවෙත් ඒ ක්‍රම අපි භාවිතා කරනවා. මම මේ ඩිසලත් කලින් කිව්වා වගේ අපි දැන් දශක දෙකකට ඉතර ප්‍රථම අපි අහලා තිබ්බේ පියුරු පිළිකාවක් වැළඳුනම පියුරුව සම්පූර්ණයෙන් ඉවත් කරන්න ඕන කියලා. ඉතින් එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් කලින් හඳුනාගත්තු විදිහට අපිට ඒ කොටස විතරක් ඉවත් කිරීමෙන් අපිට මුළු රෝගියම සුව කරන්න පුළුවන්. ඉතින් ඒක අලුතෙන් හොයාගත්ත ක්‍රමවේදයක්. නමුත් ශ්‍රී ලංකාව තුල දැන් අවුරුදු 20ක් විතර මේ ක්‍රමවේදය අනුගමනය කරනවා. ඊට අමතරව මම හිතනවා මේක මම විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් තමයි අපි මේ කිහිල්ලට තියෙන කුද්දට ඉවත් කිරීමේ නව ක්‍රමවේදයක් තියෙනවා. ඉතින් ඒක ගැන මම හිතන්නේ ජනතාව දැනුවත්ලා ඉන්න ඕන. මොකද හුඟක් කට්ටිය මේක ගැන දන්නේ නැති නිසා ප්‍රතිකාර ගන්න ගියාම වෛද්‍ය ශෛල වෛද්‍යවරයාට ඕන දෙයක් කරන්න කියලා ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් මම හිතන්නේ තමා මේ ගැන දැනුවත්ලා ඉන්නවා නම් අපිට ශෛල වෛද්‍යවරයාත් එක්ක කතා කරන්න පුළුවන්. මගේ කුද්දට ඉවත් කරනකොට මේ ක්‍රමවේදය අනුගමනය කරන්න පුළුවන්ද කියලා ඒක අහන්න පුළුවන් රෝගියාටත්. ඒ මේ කුද්දට ඉවත් කිරීමේ හේතුවත් අපිට පහදලා දුන්නොත් වටිනවා. ඔව් කුද්දට ඉවත් කරන්න හේතුව තමයි සාමාන්‍යයෙන් බොහෝ විට පියවර පිළිකාවක් පියවරේ ආරම්භ වුණාට පස්සේ මේක පැතිරෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි වසා වාහිනී දිගේ මොකද පියවරක 70%ක් විතර ප්‍රමාණයක් වසාත් එක්ක තමයි මේ සෛල පිළිකා සෛල පැතිරෙන්න පුළුවන් එන්නේ. ඒකට ඒක බොහෝ විට 70%ක් විතර යන්නේ මේ අතයට තියෙන කුද්දටි වලට. එතකොට අද්දැටිය තියෙන කුද්දැටි අපි ඉවත් කිරීම අනිවාර්යෙන් දසල අපි කෙරුවා. එතකොට ඊට අමතරව දෙවෙනි ක්‍රමය තමයි රුධිර වාහිනී මාර්ගිනුත් පිට පැතිරෙන්න පුළුවන්. නමුත් රුධිරය මගින් පැතිරෙන්නේ හුඟක් කල්ගත වෙනකොට. ඉතින් මුලදිම පැතිරෙන්නේ වසා වාහිනියේ. ඒකින්ද තමයි අපි පියවරේට පමණක් ප්‍රතිකාර කරන්නේ. පියවරෝ සහ අතයට තියෙන කුද්දැටිලත් ප්‍රතිකාර කරනවා. එතකොට අපි අතයට තියෙන කුද්දැටි සෑහෙන ප්‍රමාණයක් අපි ඉවත් කරනවා. එතකොට අපි මේකේ තියෙනවා ලෙවල්ස් තුනක් කියලා. ස්ථාන තුනක්. එකක් තමයි පළවෙනි ස්ථානයේ තමයි මේ කිහිල්ල යටම අපි සාමාන්‍ය අත දාලා ස්පර්ශ කරනකොට හවු වෙන කුද්දැටි. දෙවෙනි එක තමයි උර ඉසට ඉස්සරහා තියෙනවා කුද්දැටි විශේෂ ගණනාවක්. ඒක අපි ලෙවල් 2 කියලා හඳුන්වනවා. ඊට පස්සේ බෙල්ල කෙළවරේ තියෙනවා ලෙවල් 3 කියන එක. නමුත් ලෙවල් 3 එනකන් අපි සුද්ධ කරන්නේ සාමාන්‍ය කුද්දැටි ඉවත් කරනවා. ලෙවල් 1 and ලෙවල් 2 අනිවාර්යයෙන්ම අපි සුද්ධ කරනවා. නමුත් මේ සුද්ධ කිරීමෙනුත් නොයෙකුත් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ව්‍යාකූලතා ඇති වෙන්න පුළුවන්. නමුත් අපි මෙච්චර කල් කෙරුවේ පියවරේ පිළිකාව පියවර පිටින්ම හෝ ගැටිත පිටින් ඉවත් කළා. අර ලෙවල් 1 and 2 කියන කුද්දැටි සියල්ලම ඉවත් කිරීම තමයි අපි කෙරුවේ. මට දැන් ඊළඟ ප්‍රශ්නෙට ප්‍රවේශයක් ඔබතුමන්ගේ පිළිතුර දොර තිබුණා. ඔබ නැවතත් සජීවී කතා බහත් සමග එකතු වෙනවා. වෛද්‍යතුමනි, මේ අපි කලින් කතා බහ තුළ මතුණු කාරණාවක් තමයි කුද්දැටි ඉවත් කිරීම තුළ සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හැබැයි අතුරු ආබාධත් ඇතිවිය හැකි කියලා ඔබේ අදහස තුළ තිබුණා, ඔබේ පිළිතුර තුළ තිබුණා. ඉතින් මට අහන්න තියෙන මොනවද අතුරු ආබාධ ඇති වෙන්නේ? අතුරු ආබාධ කියන්නේ මෙහෙමයි, අපි මේ කුද්දැටි සාමාන්‍යයෙන් පියවුරට විතරක් විශේෂිත කුද්දැටි නෙවෙයි. මොකද මේ අතයට තියෙන නිසා අතේ තියෙන වසා වාහිනීත් ඔය කුද්දැටි හරහාම තමයි ගමන් කරන්නේ. එතකොට අපි මේ කුද්දැටි ඉවත් කිරීමේදීත් අපි තමත් පරිස්සම් වෙනවා. සාමාන්‍යයෙන් අතේ දිග එන රුධිර වාහිනී වලට යටින් තියෙන කුද්දැටි පමණක් ඉවත් කරන්නේ. මොකද උඩින් අපි බලාපොරොත්තු වෙන එතන වසා වාහිනී කීපයක් තියෙයි. එතකොට අතේ තියෙන වසා තරලේ උඩ වාහිනී වලින් බෙල්ල දක්වා එහෙම නැත්නම් ඇඟේ මැද කොටස දක්වා ගමන් කරන්න ඉඩ දුන්නම ඇති කියලා. නමුත් සමහර වෙලාවට 7%ක් 10%ක් වැනි කාන්තාවන්ට මේක ප්‍රශ්නයක් විදිහට මතුවෙනවා. මොකද මේ කුද්දැටි දෙපැත්තෙන්ම අත දිග යන වසා තරලේ දෙපැත්තෙන්ම ගමන් කරනවා වැඩි. වැඩි කොටම යටපැත්තෙන් ගමන් කරන වැඩි අයට මේක අපි යට තියෙන කුද්දැටි ඔක්කොම ඉවත් කරුවම අතේ තියෙන වසා තරලය මේක අස් කරගන්න විදියක් නැහැ. එතකොට වෙන්නේ ඒ අත ඉදිමෙනවා. ඉතින් අපි ඒක ලිම්ෆිඩීම වශයෙන් හඳුන්වනවා. හුඟක් කට්ටිය මේක තවත් වැඩි වෙනවා රේඩියේෂන් කියන ප්‍රතිකාර ක්‍රමයක් අපි ඒ රෝගීන්ට දුන්නම. ඉතින් මම දන්නවා හුඟක් රෝගීන් මේක මේ අතුරු ආබාධය නිසා අසරණ වෙලා ඉන්නවා. ඒගොල්ලන් අත ඉදිමිලා වැඩක් කරගන්න බෑ. අතේ වේදනාව ඒ වගේ දේවල් තියෙනවා. ඒකට ප්‍රතිකාර ක්‍රමයක්වත් නැහැ. බෙහෙත් වලින් ඒක සුව කරන්නත් බෑ. ඉතින් මේක කිසිම එකක් නැති අතුරු ආබාධයක්. දෙවෙනි එක තමයි සමහරලාට අපි මේ උරු ඉස්ස ගාව තියෙන කුද්දැටි, මං කිව්වා ලෙවල් 2 කුද්දැටි. ඒවා අපි ඉවත් කරනකොට සමහරලාට උර ඉස්සට එන ඒකේ අවට තියෙන මාංශ පේශි වලට
යන ස්නායු තුවාල වෙන්න පුළුවන්. තෝට එහෙම නාම සාමානයෙන් අත හිරි වැටෙන ගතියත් ගැන අත මේ උරේසාාවට හිරිවැටන ගතිය දුරේස හිරවෙන අපිගෙන ෆ්‍රෝසන් ෂෝල්ඩ කියලා මෙවැනි අතුරවාබාද දෙකක් දක්න ලැබෙනවා. ඉතින් දැ මේක ශල්ල වෛද්‍ය විද්‍යාවේ මේක අලුත් ක්‍රමය කඳුනල දෙන්න ප්‍රධානේතුව තමයි අපිට මේ කුද්දැට ඔක්කම ඉවත් කරව කියර ලෙවල් වන්නන්ට ඉවත් කරන කල්ල මේක රසයන ගාරට ඇල්ල සතියකින් දවස් දායකින් වාර්තාවාම ඒක වාර්තාව සඳහන මේ කුද්දැට පැතිරිච්ච නැති මේ මුල්ලවස්ථාව පිකාව කියලා. එතකොට අපි මේක කිසිම හේතුවක් නැතුව කුද්දැට ඉවත් කරලා අන්තිමේදී රෝගයාට යම් කිසි ව්‍යාකුලතා දෙකතුනක් දීර තමයි නතරේ. ඉතින් මේක මඩ මැද මැඩ පවත්ව ගන්න ක්‍රමයක් තමයි සෙන්ටිනල් ලිම්ෆ් නෝඩ් කියන ක්‍රමවේදය. ඒක අලුත් තාක්ෂණයක්. නමුත් අලුත් තාක්ෂණයක් කිව්වට මේක ලෝකෙට අලුත් නෑ, ඇත්ත වශයෙන්ම ලංකාවටත් අලුත් නෑ. නමුත් මම හිතන්නේ මේක අසාහි සිටින රෝගීන්ට අලුත් වෙන්න පුළුවන්. මොකද රෝගීන් මේ ගැන දන්නේ නැති නිසා. ඉතින් මේ ක්‍රමවේදය මම හිතන්නේ කලින් හඳුනා ගන්නට පිළිකාවක් තියෙන සෑම රෝගියෙක්ම මේ ගැන දැනුවත් වෙලා මේ ගැන හොයා හොයලා බලලා මේ ක්‍රමය යම් යාගේ සත්කම කරන ශෛල වෛද්‍යවරයාගෙන් ඒක ඉල්ලලා මේක කරගන්න පුළුවන් නම් හොඳයි. ලෝකෙට අලුත් නැති වුණාට අපිට අලුත් නේ. මම කැමතියි තව ටිකක් අපිට පැහැදිලි කරනවා නේද. ඔව් මේකේ මෙහෙමයි කරන්නේ. මේකේ මම මුලින්ම කියන්න ඕන මේක හැම රෝලකම කරන්න බෑ. මොකද මේකේ පහසුකමක් තියෙනවා ෆ්‍රෝසන් බැප්සි කියන ටෙක්නික් එක අනුගමනය කරන එක තියෙන රෝහලක තමයි මේක කරන්න පුළුවන් වෙන්නේ. අපි මේකෙදි කරන්නේ ඉස්සලාම සත්කම පටන් ගන්නකොට රෝගියාව නිර්වින්දනය කරලා තියෙනකොට අපි ඒ පැත්තේ පීවරුවට එහෙම නැත්නම් ඒ පිළිකාව තියෙන ගැටිත අවට අපි ඩයි එකක් එතනට පීවරුවට ඇතුල් කරනවා. ඒ ඩයි එක අපි ඉන්ජෙක්ෂන් එක මාර්ගයෙන් තමයි ඇතුල් කරන්නේ. ඒක නිල් පාට ඩයි එකක්. මෙතිලින් බ්ලූ කියලා හඳුන්වනවා. ඒ මෙතිලින් බ්ලූ එක වසා තරලයට මිශ්‍ර වෙලා වසා වාහිනි දිගේ ඉස්සලාම යනවා කුද්දැටි වලට. ඒක තමයි සාමාන්‍යයෙන් අනුගමනය කරන පිළිවෙල. ඉතින් අපි මේකේ සෙන්ටිනල් නෝඩ් කියන්නේ සෙන්ටිනල් කියන එකේ තේරුම තමයි පළවෙනි මුරකරු. එතකොට මේකේ කුද්දැටි වලත් පළවෙනි කුද්දැටියට අපි කියනවා සෙන්ටිනල් නෝඩ් කියන එක. ඒ පළවෙනි මුරකරය. එයා තමයි එතනින් පළවෙනි විස බීජ අල්ලගන්නේ. එතකොට අපි සත්කම පටන් ගන්න ඉස්සෙල්ලා පියුරුවට යන්න ඉස්සෙල්ලා මෙතන අතයට පොඩි කැපුමක් දාලා අපි එතන හොයා ගන්න පුළුවන් මේ නිල් පාටට වර්ණවත් වෙච්ච කුද්දැටිය. ඒක විතරන්නේ අපිට සමහරවිට ඇහැට පේන්නේ නැති මෙතරකල් අපි දැකපු නැති වසා වාහිනී නිල් පාටට හීනි කෙස් ගස් වගේ අපිට දක්න ලැබෙනවා ඒ කුද්දැටිය කරා අර ඩයි එක ගිහිල්ලා. එතකොට අපිට තියෙන පළවෙනි කුද්දැටි ඉවත් කරගන්න. ඊට අමතර ඒවට තව කුද්දැටි දෙක තුනක් තියෙනවා නම් අපිට ඒකම මේක පාටම ඒක ඉවත් කරගන්න පුළුවන්. එතකොට අපි ඒකට භාවිත කරන්නේ අඟල් අඟලක වගේ පොඩි කැපුමක් යොදලා තමයි අපි නිල් පාටට වර්ණවත් වෙච්ච කුද්දැටිය ලබා ගන්න. අපි කරන්නේ ඒක කෙලිම රසායනාගාරයට අරිනවා. ඒ වෙලාවේ රෝගියාව නිර්වින්දනය කළා තියෙන්නේ. සාමාන්‍ය විනාඩි 20ක් කරනවා මේ ෆ්‍රෝසන් බයොප්සි කියන ටෙක්නික් එකට. දැන් මම එකයි මුලදීම කිව්වේ ෆ්‍රෝසන් බයොප්සි හැම රෝහලකම නෑ. ඉතින් සමහර රෝහල් වල විතරයි මේක තියෙන්නේ. ඉතින් ඒ වගේ තැනක තමයි මේක කරන්නත් පුළුවන් වෙන්නේ. එතකොට අපි ෆ්‍රෝසන් බයොප්සි කරලා විනාඩි 20කින් අපිට වාර්තාව ලබා ගන්න පුළුවන් මේක පොසිටිව්ද නෙගටිව්ද කියලා. ඉතින් මේ විනාඩි 20 ඇතුළත අපි නිකන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට ඒ අවස්ථාවේදී පියුරේ තියෙන ගැටිත් ඉවත් කරන ටික අපිට ඒ සත්කම කරගෙන යන්න පුළුවන්. එතකොට විනාඩි 20ක් ඇතුළතදී පැතොලොජිස්ට් කෙනෙක් ලැබ් එකේ එක බලලා ඔක්කොම කරලා අපිට ඔපරේෂන් කාමරයට කෝල් කරලා කියනවා ඒක නෙගටිව් කියලා. නෙගටිව් කියන්නේ පිළිකා සෛල පළවෙනි කුද්දැටිම නැහැ. ඉතින් පළවෙනි කුද්දැටි නැහැ කියන්නේ ඉතුරු එතනින් එහාට කුද්දැටි වලට ගිහිලා නැහැ. එතකොට අපිට එතනින් එහාට අපිට අතයට තියෙන කුද්දැටි ඉවත් කරන්න අවශ්‍යතාවයක් නැතු වෙනවා. ඉතින් ඒකෙන් අපිට අර ව්‍යාකූලතා ඔක්කොම අඩු කරගන්න පුළුවන්. එතකොට නමුත් හදිසකත් පොසිටිව් කියලා තිබ්බොදි අපිට වෙන විකල්පයක් නැහැ. එමුණු ඉතින් අපි කුද්දැටි ඉවත් කරනවා. නමුත් උද්දැටි ඉවත් කිරීමෙන් අපි තමයි සැලකිලිමත් වෙනවා. අර අතේ දිගේ එන කුද්දැටි වලට හානියක් නොවන විදියටත් සමහර ස්නායු වලට හානි නොවන විදියටත් ඒ සත්කම කරගන්න. ඉතින් ඕක තමයි සෙන්ටිනල් ලිම්ෆ් නෝඩ් බයොප්සි ටෙක්නික් කියන්නේ. ඒක මම හිතන්නේ කරන්න පුළුවන් හැම එක්කෙනාටම කරන්නත් බෑ. මොකද අපිටම අපි ස්කෑන් එකක් හරි රෝගියා පරීක්ෂා කරලා බලනකොට ලොකුවට කුද්දැටි හවු වෙනවා කියලා. ඒ කියන්නේ අනිවාර්යයෙන් මේක පොසිටිව් නේ. ඒකට එවැනි අවස්ථාවකදී සෙන්ටිනල් ලිම්ෆ් නෝඩ් ටෙක්නික් එක කරන එකේ තේරුමක් නැහැ. මොකද ඒකට වැය වෙන මුදල් අපරාධයක්. මොකද ඒක අපි හොඳටම දන්නවා ඒ කුද්දැටි ඔක්කොම පොසිටිව් කියලා. ඉතින් එවැනි අවස්ථාවේදී අපිට ලෙවල් 1 එකයි දෙවෙනි ලෙවල් එකයි අපි සුද්ධ කරන අනිවාර්යම කරන්න ඕන. ඉතින් මේක අර මුලදී අහපු ප්‍රශ්නට අදාළයි. මේක කරන්න පුළුවන් කියන්නේ ඔබ කලින් හඳුනාගත්තු දේ පමණයි. ඒ කියන්නේ කුද්දැටි වලට ගිහිල්ලා නැහැ. එතකොට ඔබට ඇති වෙන කම්ප්ලිකේෂන්ස් උත් ව්‍යාකූලතාවත් අඩුයි.
කලින් හඳුනාගත්තුතින් රෝගෙන් වැලකෙන්න පුළුවන් සහ නිවැරදි පහසුකම් සහ ඊට සුදුසු රෝහලක මේ ශල්‍යකර්මය කරන්න පුළුවන් නම් තමන්ට නිරෝගී සුවය ලබන්න පුළුවන්. ඒ පහසුකම් ආසිරි රෝහල තුළ ඔබට මේ සියලුම පහසුකම් සහ වෛද්‍ය ප්‍රතිකාර ඔබට ලබා ගන්නට අවස්ථාව තියෙනවා. දුරකථන අංකය 0777-9577-0777-9579. ඔබට පුළුවන් මේ දුරකථන අංකය හරහා සියලුම තොරතුරු දැනගන්න සහ ඔබට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වෙන්න. ඉතින් මේ පිළිබඳව මතක් කරන වෛද්‍යතුමනි බොහොම ස්තුතියි අද දවසේ නුගසෙවන්ට ගොඩ වැදුනට සහ බොහොම වටිනා කියන තොරතුරු අපිත් එක්ක බෙදා හදාගත්තට අපිව දැනුවත් කරාට හැමෝම තවත් දවසක ආයුබෝවන් කියලා සබ දෙනවා.